ලංකාවේ වැඩිම ආදායම් ලබන ආයතන තියෙනවා කණිජ වැලි සමාගම ඊගාවට ජාතික ලොතරැයි මණ්ඩලයට හා සමගාමීව තමයි මේ පහත රටවතු කරේ මුදල් ලිපේ ඉන්නේ හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලය වැඩ කරන කම්කරුවා හා සේවකයාත් අපේ වතු කම්කරුවාත් අතර තියෙන වෙනස කොහමද ඇයි මේ මිනිසු මුදල් මේ මේ අසාමාන්‍ය නිසා මේ පෞල් කීපයකට හරි වැංජබෙන්න මුදල් හම්බ කරලා දෙන්නේ මේ කම්කරුවා නෙමෙයිද මේකේ විශාල ගැටලුවක් තියෙනවා මේක අපි අමු අමුවේ 73 වෙනි නිදාස හමුවේ අපි 74ට යනකොටවත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බලමු කියන යෝජනාව කරනවා නැත්තම් අපිට සිද්ධ වෙනවා මේ අපි පත් වෙලා තියෙන අපි අපි ලබාගත් නිදාසක් නැහැ අපි ඇයි අපිට මේ විදියට සලකන්නේ 1000 නෙමෙයි අපි වහල් පාවෙන් මුදවන්න කියන පණිඩේ ඇවිල්ලා යන යුගයෙන් යුගයෙන්ට එන දේශපාලනඥයන්ට මේක දැන් කියලා වැඩක් නැහැ කියලා කියලා තිත්ත වෙලා අපිට සියලු බලවේගය කරාසි කරගනිමින් මුළු ලෝකයටම මේ පණිඩේ කියන්න වෙනවා මේ ගැන අවධානයෙන් ඉන්න අපි ඒ ගැන අභියෝග කරනවා වර්තමාන රජයට සහ මේ රජයක් ඊළඟ කන්නේදි ගොවිපොල කරන්න ඉන්න ඊළඟ කන්නේදි මේ ලංකාව විකුණන්නේ කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායමටත් අපි පැහැදිලිව කියනවා කවුද කියලා අපි දන්නේ නැහැ හැබැයි මේ ගෝලීය සම්මුතියෙන් හමුවේ ලංකාවේ පළවෙනි අයිතිය ලැබිය යුතු වතු කම්කරුවාට සාධාරණ වහල්භාවයෙන් ඔහු මුදව ගත්තේ නැත්නම් අපිට මුළු ලෝකෙටම ඒ සඳහා කටයුතු කරන්න නැත්නම් මේ රටේ ඉන්න විද්වතුන්ගෙන් අපි අහනවා අපි කියන කතාව සාධාරණද අසාධාරණද මේ ලෝකේ ඉන්න විද්වතුන්ගෙන් අපේ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොනු කරගෙන අපි අහනවා අපි කියන කතාව සාධාරණද අසාධාරණද කටුපොල් වත්තක වැඩ කරන පහත රට වතු කරේ කම්කරුවෙක්ට අවමෙන් වතු හාම්පුතුන්ට කිසි ගැටලුවක් නැතුව ලක්ෂයක පඩියක් දෙන්න පුළුවන් පෑයට වැඩ කරනකොට ඔහුගේ පුද්ගල සංවර්ධනය ඇති කරන්න පුළුවන් එතකොට ඉබේම පහත රට වතු කරේ ජනතාව කම්කරු වතු ජනතාව සිංහල අය ඉන්න බහුතරයක් ඉන්නේ දෙමළ අය සිංහල සමාජයට මැදි වෙලා ඉන්නේ සංහිඳියාව ඇති වෙන්න නම් මේ පහත රට වතු කම්කරුවාගේ පුද්ගල සංවර්ධනය ඇති කරගත යුතුයි ඒ සඳහා කටයුතු කරන්න ඉහළ සමාජයගේ මම නම් කියන්නේ ඉහළ සමාජ සංහිඳියාවට වෙච්ච ආවා විවාහ වුණ තරම් තියනවා පහළ සමාජයක නැහැ අපේ කොල්ලෙක් වත්තේ දෙමළ කෙල්ලෙක් කොච්චර හොඳ වුණත් බලන්න ගියා හිටි මේ යන්න වෙන්නේ ලයිමට එතනින්ම වැඩේ ෆේල් ඇයි උඩට හොඳ පහතට නරක ක්‍රමවේදයක් ඇයි රටේ පළවෙනි තැනට සේවය කරන මේ කම්කරුවාට වෙනස් ක්‍රමයක් එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදීද සමාජවාදීද වහම එහෙනම් ඔය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියන බෝඩ් ලෑල්ල ගලවලා දාන්න නිදහස මේ 73 වෙනි නිදහස වෙනකොටත් රටේ වහල්ලු නූතන වහල් යුගයේ මේ මිනිස්සු තියන් ඉන්නවා කියන එක මහා පාප ක්‍රියාවක් මේක බුදුන්ගේ රට මේක ධර්මදීපය ඒ සඳහා විවිධ ආගමික නායකයන් මේ සියලු දෙනා එකතු වෙලා මේ සඳහා බොරු නොකර සංවේදී වෙන්න කියන පණිඩය අද ඔබ හමුවේ ප්‍රකාශ කරමින් breaking.lk